එවැගේම තමයි පහුගිය දිනවල ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව තුල මටත් අපට චෝදනා බොහොමයක් එල්ල කරා විශේෂයෙන්ම අර 2015 ට පෙර නගපු වංචා හා දූෂණ සම්බන්ධයෙන් සහ මෙතුමන්ලාගේ ආණ්ඩුව කාලේ FCID කියන පොලිස් ආඥා පනතට විරුද්ධව ගිහිල්ලා පිහිටවපු ආයතනය සහ දේශපාලනීකරණය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් නියෝජනය කරපු දූෂණ මර්ධන කමිටුවෙන් පරීක්ෂණ පවත්වපු චෝදනා පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුල නැවත නැවතත් ඉස්මතු කරා ගරු කතානායකතුමනි එදා අපට මතකයි ලැම්බෝගිනි ගැන කතා කරලා රත්තරන් අස්පියෝ ගැන කතා කරලා ඩොලර් බිලියන 18ක් ගැන කතා කරා ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන අධිකරු ජනාධිපතිතුමා නීතිඥ වරේට දියුරුම් ප්‍රකාශයක් දුන්නා මැද පෙරදිග සහ විදේශ රටවලට ගිහිල්ලා දේපොළ තිනවනම් හොයාගෙන එන්න කියලා හැබැයි ඒ පිළිබඳව ඔබතුමාලා අදටත් තවමත් ඒ පරණ චෝදනා ගැන ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ඉස්මතු කරනවා ඒ වගේම තමයි අහගන්න ඒ වගේම තමයි පහුගිය දවස්වල මනුෂ්‍ය නානාකාර මණ්ඩිතුමත් මතු කරා මේ බිට්කොයින් එහෙම නැත්නම් ඩිජිටල් කරන්සි පිළිබඳව අමූලික බොරුවක්. ඒ ඔබතුමාලාට ඒ පිළිබඳව සාක්ෂි තියෙනවා නම් වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව නීතිමය කටයුතු වලට යන්න කරු කතානායකතුමනි. අපි පැහැදිලිව කියනවා අපි සූදානම් ඕනෑම අධිකරණයක ඕනෑම පරීක්ෂණයේ කොන්දේසියකට යටත්ව ඕනෑම පරීක්ෂණයකට කරු කතානායකතුමනි මූණ දෙන්න. නවත නවතත් අර 2015 කරපු බොරු චෝදනා ටික ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා කරු කතානායකතුමනි. ඒ වගේ විතරක් නෙමෙයි. තවත් කාරණයක් තමයි ඉස්සර කිව්ව කරු කතානායකතුමනි පෝත් සිටි එකෙන් කොමිස් ගැහුවා කියලා. දැන් අලුත්ම කාරණය තමයි පෝත් සිටි එක නාම රාජපක්ෂගේ බූදලයක් කියලා යනවා. ඉතින් මෙවැනි අමූලික බොරු හරහා සමාජයේ නොමග යවන්න අදටත් විපක්ෂයේ කරු කතානායකතුමනි උත්සාහ කරනවා. ඒ නිසා ඔබතුමාගෙන් මම කාරුණිකව මේ කරු සභාවට මතක් කර සිටින්නේ. කාරුණිකව මතක් කර සිටින්නේ කරු කතානායකතුමනි කාරුණිකව මතක් කර සිටින්නේ මේ බොරු චෝදනාවලට මේ සභාව යට කරන්නේ නැතුව ඔබට ඔබතුමාලාට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරුවා ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරුවා ඒ වගේම තමයි අවුරුදු 5ක් ලෝකේ වටේ ඇවිද්දා රජයේ මුදල් වියදම් කරා නීතිඥවරු දිවුරුම් ප්‍රකාශ දුන්නා ඒ දීලා අධිකරණ නඩු දැම්මා අධිකරණ නිදොස්කෝ නිදාස වෙනවලු කරු කතානායකතුමනි දැන් නැවත වතාවක් ඒ කාරණා ඉස්මතු කරලා සමාජගත කරන්න උත්සාහ කරනවා ඉතින් මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ අපිට පවුලේ ඕනෑම කෙනෙක්ට ඔබතුමාලා කියන විදියට ලෝකේ ඕනම රටක යම් කිසි අයිතු ලෙස උපයාගත් දේපොලක් තියෙනවා නම් ලෝකේ ඕනෑම අධිකරණයක නඩු දාන්න අපි සූදානම් කරු කතානායකතුමනි ඒවට මුහුණ දෙන්න ඒ වගේම තමයි පහුගිය ඔබතුමාගේ ගැටලුව රැකියා පහුගිය අවුරුදු 12ම පාර්ලිමේන්තුවට මම දීලා තිනවා මගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරු කතානායකතුමනි එක අවුරුද්දක් නැහැර අවුරුදු 12ම මම දීලා තිනවා ඒ වගේම අද විගණනය ගැන කතා කරනවා මම සූදානම් කරු කතානායකතුමනි විගණනය කළා ඒ වார்த்தාවත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න